මේ අලගල්ල කඳු වැටිය කන්දේ උසම ස්ථානයේ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 3390ක් උසයි. ඒ තමයි කඳු වැටියේ ගිනිකොන කෙළවරේ පිහිටලා තියෙන මහගල. සිංහගල කොඩිගල කියලාත් කියනවා කන්දේ මේ කොටසට. කන්දේ අනිත් කෙළවර දැනට පබ්බතාරාම විහාරය ඉදි කරලා තියෙන පූජාගල. අතීතයේදී චිත්‍ර පබ්බත කියලා හඳුන්වලා තියෙන මේ පර්වතය ආදිවාසී වැදි ජනතාව වාසය කරපු තැනක් හැටියටත් ජනකයිවල සඳහන් වෙලා තියෙනවා. ඉංග්‍රීසි ආක්‍රමණ සමයේදී කන්ද උඩරට ආරක්ෂා කරපු ස්වාභාවික ආරක්ෂක පවුරක් වෙලා තියෙනවා අලගල්ල කඳු වැටිය. සබරගමු හා මධ්‍යම පළාත් වෙන් කරන මායිම් බැටලා තියෙන්නේ මේ කඳු වැටියේ මුදුන් ඔස්සේ. උඩරට දුම්රිය මාර්ගය ඉදි කරලා තියෙන්නේ මේ කඳු වැටියේ බටහිර දකුණු බෑවුම් හරහා. ඊ බෑවුමීම දෙක ගන්න ලැබෙනවා අලගල්ල කන්දෙන් ගලාගෙන හැරෙන දිය ඇලි දෙකක්. එකක් තමයි ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට නුදුරින් පහ ඒ බිම්ගේට පිටතින් ඇදහැලෙන මියන් ඇල්ල. අනිත් දිය ඇල්ල අලගල්ල රක්ෂිතය හරහා ගලාගෙන එන හක්කොළුවා ඔය පිහිටලා තියෙන හක්කොළුවා දිය ඇල්ල. මහනුවර රාජ්‍ය සමයේදී වැලිවිට සරණංකර සංගරාජ හිමියන් කලක් සංගවි සිටි බව කියන ගල්ලනකුත් එක ගන්න ලැබෙනවා කඳු බෑවුමේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ ආසන්නයේ. අලගල්ල කන්ද තරණයට ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. එකක් වැටලා තියෙන්නේ කඩුගන්නාව නැත්නම් පිළිම තලාව පැත්තෙන් පොත්ත පිටිය හරහා. අනෙක් මාර්ගයේ වැටලා තියෙනවා කන්දේ අනිත් පැත්තේ බෑවුමේ ගංගොඩ හෝ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානවලට නුදුරින්. පොත්ත පිටිය පැත්තෙන් අලගල්ල තී කර්මාන්ත ශාලාවත් තේ වතුයායත් පහුකරගෙන කන්ද තරණය කරන කෙනෙකුට මුලින්ම හමු වෙන්නේ මහගල. වනාන්තරය අතරින් වගේම ඉලුක් මානාවලින් පිරුණු බිමක් කරහා කන්ද තරණය කරලා අවසානයේ කඳු බෑවුම ඔස්සේ මහගල්ට නැගීම ශාස්ත්‍රණක අධ්‍යක්ීමක් ගෙනෙනවා. මහගලේ අනික් පස කටුසු කොන්ද කියලා හඳුන්වන තියුණු බෑවුම් සහිත කොටසක් දැක ගන්න ලැබෙනවා. ගංගොඩ පැත්තෙන් අලගල්ල තරණය කරන කෙනෙක් මුලින්ම පිවිසෙන්නේ පූජාගලට. ඒ පැත්තෙන් ඉතාමත්ම තියුණු බෑවුමක අඩිපාර ඔස්සේ කන්ද නගින්න තියෙන්නේ. පූජාගල්ල මුදුනේ පබ්බතාරාම විහාරය ඉදි කරලා තියෙන හින්දා වන්දනාවේ එන අයට පහසු වෙන්න සමහර තැන්වල කොන්ක්‍රීට් උදලා පටිපේලි සකස් කරලා තියෙනවා. පූජාගල්ල මුදුනේ කාලයකට ඉහතදී නෙළපු සිරිපතුලක් දැක ගන්න ලැබෙනවා. නියං කාලවලදී මේ සිටිපතුල අසල පිරිත් සජ්ජායනා කිරීමෙන් පස්සේ වැසි ලැබෙන බවට විශ්වාසයක් අතීතයේ ඉඳලම තිබුණ බවයි කියන්නේ. නිමාරු දවස්වලට බොහෝ දෙනෙක් අලගල්ල කන්ද තරණය කරනවා දැක ගන්න පුළුවන්. ඒ වුණත් එකම දවසක දහස් ගණනින් ජනතාව මේ කන්ද තරණය කරන්නේ නිදාස් දිනේ උදාවේදී. ඊට හේතු වුණු අපූර්ව සිදුවීමක් පිළිබඳව තොරතුරු අහන්න ලැබෙනවා මේ විදියට. 1948 අවුරුද්දේ පෙබරවාරි 4 වෙනිදා කොළඹදී ලංකාවට නිදහස ලැබෙන බවට ආරංචි පැතිරලා තියෙනවා රට පුරාම. අලගල්ල කන්දට ආසන්න එක්තරා ගමක මිනිසුන්ටත් මේ ආරංචිය දැනගන්න ලැබිලා තියෙනවා. ඒ උනත් නිදහස කියන්නේ කුමකටදයි කියලා ඔවුන්ට තීරුමක් තිබිලා නැහැ. අද වගේ කොළඹ යන්න යාන වාහන නොතිබුණු ඒ කාලේ පාගමනින් කොළඹ යාමත් ඉතාම අපහසු කාර්යයක් වුණු හින්දා ගමු පිරිසක් කතා කරගෙන තීරණය කරලා තියෙනවා නිදහස ලැබෙන දවසේ උදෙන්ම අලගල්ල කන්ද නැගලා කොළඹ දිහාව බලාගෙන නිදහස දැක ගන්න. ඒ අනුව නියමිත දවසේ උදෑසනම කන්දට නැගගෙන සවස් යාමයේ තෙක්ම ඔවුන් කොළඹ දිහාව බලාගෙන හිටියලු. ඒ වුණත් කිසිම විශේෂ දෙයක් නම් දැක ගන්න ලැබිලා නැහැ. අපේක්ෂා බංගත්වයෙන් ඔවුන් කන්දින් බැහැලා රෑබෝ වෙද්දී ගමට ගිහින් තියෙනවා. ගමනට සහභාගී නොවුණු ගම්මු ඇහුවලු හැබෑටම ඔය ලැබුණයි කියන නිදහස උඹලා දැක්කද කියලා. බුදු අප්පොච්චියේ දැක්කද කියලත් අහනවා. එහෙම නිදහසක් නම් අපි උපන්තිකටවත් දැකලා නැහැ කියලයි කන්ද නැග්ග ගම්මු කියලා තියෙන්නේ. ඊළඟ නිදහස් දවසේ ඉඳලා අනිත් ගම්මුත් නිදහස බලන්න අලගල්ල මුදුනට ආවලු. මේ විදියට නිදහස් දවසේ අලගල්ල නගින එක සිරිතක් වෙලා බොහෝ දිනෙක නිදහස් දවසේදී අලගල්ල නගින බවයි අහන්න ලැබෙන්නේ. ඒ කොහොම වුණත් මේ විශාල පර්වතය තරණය කරලා සෝබාදහමේ අපූර්ව සුන්දරත්වය විඳගන්න මෙහි එන හැම කෙනෙකුටම අවස්ථාව ලැබෙනවා.